තමන්ගේ රටේ දුක් විඳින අමාරුකම් වල ඉන්න චීන ජාතිකයන්ට වඩා ශ්‍රී ලාංකික ජාතිකයන්ට අපි අතදිය යුතුයි කියන පරම පවිත්‍ර චේතනාවෙන්ද එහෙම කටයුතු කරනවා නම් ඒ චීන රාජ්‍ය නායකයන් චීන මිනිසුන්ට කරන්නේ අසාධාරණයක්. එහෙනම් මේ චීන්නු ලංකාවට එන්නේ මේ චීන රජය ලංකාවට එන්නේ අපිට තියෙන ආදරයක් හින්දා නෙමෙයි. යුද්ධයකින් රටවල් යටත් කරගන්න බැරි තත්වයක් යටතේ මේ රටේ දුප්පත් රටවලට ණය දීලා ණය බරින් හිර කරලා ණය උගුලක හිර කරවලා යුද්ධයකින් කරගන්න බැරි දෙයක් ක්‍රියාත්මක කරගැනීමේ අරමුණෙන් තමයි චීනය ලංකාවට වඩින්නේ. අපිට උද්දර්ශන තියෙනවා ලෝකේ වංචනික පාලකයන් හිටපු රටවල් වල රටේ ආර්ථිකය බිඳුවට වැහැපු රටවල් වලට චීනය ගොඩ බැස්සා ආර්ථික ආරාර දෙනවා කියලා. ඊට පස්සේ ටිකෙන් ටික ඒ රාජ්‍යවල සම්පූර්ණ බලය තමන්ගේ අතට ගත්තා. ලංකාවට මේ වරාය නගර ව්‍යාපෘතිය තුලින් රට මේ රටට ඇතුල් වුණායින් පස්සේ චීනය කරන ඊළඟ ගන්න පියවර තමයි මේ රටේ තියෙන සියලුම ආර්ථික මර්මස්ථාන තමන්ගේ අත යටට ගන්න. එම ගත්තයින් පස්සේ මේ මිනිස්සුන්ගේ මේ ග්‍රහණයට අපි අවසුණායින් පස්සේ මං හිතන්නේ නෑ අපිට තව අවුරුදු පරම්පරා ගණනාවක් යනකම් මේකෙන් මිදෙන්නට පුළුවන්. මේකේ භයානකකම ඒකයි. ඒ නිසායි අපි කියන්නේ මේ රජයට මේ රටේ මිනිස්සුන්ට ආදරයක් තියෙනවා. ඔයගොල්ලෝ කියන හැටියට මේ රටට ආදරය නම් කරුණා කරලා මේක නොකර කරන්න එපා කියලා නෙමෙයි අපි කියන්නේ කරන්න. හැබැයි නීතිය හදනකොට චීනයට හෝ වෙනත් ඕනෑම රටකට අපි ග්‍රහණයට ලක් කරගෙන මේ රට චීනයේ කොලොනියක් බවට පත් කරලා චීන පරම්පරාවක් මේ රටේ තවත් පරම්පරාවක් හැටියට ගොඩනගන එක වළක්වාලන්නට අපි පියවර ගන්නවා. ඔබතුමාලා කවුරුත් දන්නවා මේ ඉදිරිපත් කළ තියෙන මේ කෙටුම්පත යටතේ අපි අපේ රට අවුරුදු 99කට උගස් තියෙනවා. විදේශික ආයෝජනය කියලා කියන ආයත් එක්ක අවුරුදු 40කට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ගිවිසුම් වල අපේ ඇතුළත් තියෙනවා. අපේ රටේ ආර්ථිකයට බලපාන්නා වූ මේ රටේ මිනිස්සු යටත් වෙලා ඉන්න පිළිගත යුතු නීති 14කින් ඔවුන්ව නිදහස් කරන්න පුළුවන්. රේගු පනත, විනිමය, විදේශ විනිමය පනත, බැංකුවේ අධීක්ෂණය, මේ මගේ වැදගත් පනත් වලින් නිදහස් කරලා ඔවුන් සමග අවුරුදු 40කට ගිවිසුමකට ඇතුළත් වුණායින් පස්සේ ඊළඟට එන රජය මේ රටේ නීතිය මේ නීතිය වෙනස් කළත් ඒ ගිවිසුම් වලින් ඇතිවන බැඳීම් වලින් අපි අවුරුදු ගානේ අවුරුදු 40කට බැඳිලා යටත් වෙනවා. ඒවා අපි කඩ කළොත් රජය නීතිය වෙනස් කරලා හරි ඒවා කඩ කළොත් ජාත්‍යන්තර අර්බුද විසකද ක්‍රම වේදයකට ආබිට්‍රේෂන් කියලා අපි කියනවා. ඒකට ගිහිල්ලා ලංකාවට විරුද්ධව ප්‍රකෝටි ගණන් වලින් වන්දි ලබා ගැනීමේ හැකියාව මේ ආයෝජකයින්ට තියෙනවා. එහෙනම් අපි මේ උගස් තියන්නේ අපේ අයිතිවාසිකම් විතරක් නෙමෙයි මතු පරම්පරා තුනකට ඉපදේ ඉන්න දරුවන්ගේ අයිතිවාසිකම් තමයි අපි මේ උගස් තියන්නේ. අන්න ඒ නිසායි අපි මේ වැඳලා කියන්නේ මේ ආණ්ඩුවට වැඳලා කියන්නේ අතිගරු ජනාධිපතිතුමනි කියනවා නම් ඇවිල්ලා දෙපා ඉඹලා වැඳ වැටිලා ඔබතුමා ඉදිරියේ දෙපා වඳ ඉදිරියේ වැඳ වැටිලා ඉල්ලීම කරන්න කරුණා කරලා මේ වෙන ගහන ක්‍රමවේදයට මේ හදිස්සිය දුවන් දෙපා මේක අධ්‍යයනයක් කරන්න මේකේ ජනතාවට මේ පිළිබඳ සංවාදයක් කරන්න වෙලාව දෙන්න කතා කරන්න දෙන්න ඒකට විරුද්ධව තියෙන කරුණු ඉදිරිපත් කරන්න දෙන්න ඊට පස්සේ ඒවා සලකලා බලන්න බලලයි අනුපාඩුකම් තියෙන ඒවා හරි ගස්සලා ඊට පස්සේ නීතිය සම්පාදනය කරලා වරාය නගරේ ව්‍යාපෘති ඉස්සරහට ගෙන අපි ඉල්ල කරන ඉල්ලී මේකයි කරුණා කරලා මෙන්න මේකට සවන් දෙන්න. හැබැයි ආණ්ඩුව මොනවද කරන්නේ?
මේ රටේ ජනතාවට අතිශයින් බලපාන්නා වූ මේ නීතිය විවෘත සංවර සංවාදයකට ලක් කරලා ඉවර වෙලා අවසානයේදී තීන්දුව ගත යුතු මේ නීතිය හැකි හැම තැනකම ඒකට විරුද්ධව කතා කරන්න තියෙන ඉඩකඩ අහුරලා ඒ නීතිය හෙට හැන්දෑ වෙනකොට සම්මත කරගන්න උත්සාහ කරනවා මම කියන්නම් කාරණා එක 20 වෙනි සංශෝධනයට ඉස්සෙල්ලා පනත් කෙටුම් පතක් ව්‍යවස්ථාදායකට ගේනකොට පුරවැසියන්ට අයිතියක් තිබුණ දවස් 14ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා පෙස්සන් ඉදිරිපත් කරනවා ඒක දවස් 7ට අඩු කෙරුවා 7ට අඩු කරන අප්‍රේල් මාසේ 8 වෙනිදා සිංහල අවුරුද්දට අඩියක් මෙහා තියෙද්දි අප්‍රේල් 8 වෙනිදා ඒක ව්‍යවස්ථාදායකට ඉදිරිපත් කරන අතර අප්‍රේල් මාසේ 15 වෙනිදා වෙනකන් විතරයි කල් තියෙන්නේ ඒකට විරුද්ධව පෙස්සන් ඉදිරිපත් කරන්න. දවස් 4ක් ප්‍රසිද්ධ නිවාඩු ඒකට එකතු කෙරුවා තවත් දවසක් එකතු කරලා දවස් 5ක් නිවාඩු කෙරුවා. එතකොට පෙස්සන් ඉදිරිපත් කරන්න අයිති ඉදිරිුණේ එක දවසක්. දෙවනි කාරණා. අපි කියනවා මම කියනවා මේ අවුරුද්දේ පෙබ්‍රවාරි මාසයේ මාර්තු විතර වෙනකන් මේ ආණ්ඩුව සෑහෙන්න හොඳට මේ කෝවිඩ් වසංගතය පාලනය කරගත්තා. අපි කියනවා ඒක. නමුත් මාර්තු මැද අග වෙනකොට අපිට තේරුම් ගන්න බැරි හේතුවක් මත ඒ පාලනය අයාලේ යන්න දුන්නා. මට හිතට හිතන දේ තමයි ආණ්ඩුව ඒක කළේ ඕනෑ කමින්. සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා කෝවිඩ් එක ටිකක් ව්‍යාප්ත වෙන්න දුන්නම සිංහල අවුරුද්ද ඉවර වෙලා මේ පනත සම්මත කරන්න එනකොට කෝවිඩ් ව්‍යාප්ත වුණාම පස්සේ මේ රටේ ජනතාවට ජාතික ප්‍රශ්න ගැන කතා කරන්න වෙලාවක් නැති වෙනවා මං හිතන දේ පුරවැසියෙක් හැටියට මට හිතන්න එහෙම හිතන්න අයිතියකුත් තියෙනවා ඒකට හිතන්න හේතුවක් තියෙනවා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මේක ලහිලහියේ දැන් අදයි හෙටයි විවාද කරලා හෙටින් අවසන් කරන්න හදන මේ කොවිඩ් වසංගත සමහර විට ආණ්ඩුව මේ කොවිඩ් ප්‍රශ්නේ අයාලේ යන්න දුන්නේ මේ තරම් දරුණු තැනකට අද වෙනකොට මේ රට යයි කියලා නොහිතපු හින්දා වෙන්නත් පුළුවන් ඒක වෙන්න පුළුවන් නමුත් ඔළුවක් තිබෙත් හිතන්න පුළුවන් අභයතේක හැකියාවක් තියෙන ඕනෑම මිනිසෙකුට තේරුණා මේකේ මහා ව්‍යාසනයකාරී තත්ත්වයකට රට යනවායි කියලා. හරි. දැන් මේ කොවිඩ් ප්‍රශ්නය මේ තරම් දුර ගිහිල්ලා තියෙද්දී ආණ්ඩුව දවස් දෙකක් දීලා තියෙනවා මේක විවාද කරලා අවසන් කරලා නීතිය සම්පාදනය කරන්න. මොහේනගහන අපරාධ. සමහර අය කියනවා මේකෙන් පාරාදීසයට යන දිව්‍ය ලෝකයට යන්න අපිට අවස්ථාව ලැබෙනවායි කියලා. ඒගොල්ලන්ට නම් පාරාදීසයට යන්න අවස්ථාව ලැබිලා ඇති. නමුත් මේ රටේ බහුතර ජනතාවකට පාරාදීසිය කොහේ වෙතත් අවීජිමා නරකාදියට යන පාර තමයි මේ කපලා දෙන්නේ. Breaking.lk